අපි යනවා කොහෙද? අපි අද උදෙන්ම යනවා නාගදීපෙට. නාගදීපෙට යන්න හිතන් හිටියේ මීට වැඩිය උදෙන්. ටිකක් අපිට නැගිටින්න පරක්කු වුණා ඊයේ නිදා ගන්න පරක්කු වුණ නිසා. ඉතින් මේ ඔයාලා යනවා නම් අනිවාර්යෙන් ඉතින් මේ ගමනේදී අපි යන්නේ නාගදීපයට. ඉතින් නාගදීපයේ වැඳ පුදා ගන්නවාට විතරක් නෙමෙයි යාපනයේ අර්ධද්වීපයේ සංචාරය කරන ඕනෑම කෙනෙකුට නතර වෙන්න පුළුවන් හොඳම නවාතැන් කීපයක් අපි මේ වීඩියෝ එකේ අන්තිමට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපි යනවා නාගදීපේ. ඉතින් දෙන්නකන් උඹලන්ට වාහනයක එන්න පුළුවන්. ඊපස්සේ මෙතනින් මෙතන බෝට් එකේ තමයි යන්න තියෙන්නේ. අපි මේ පයින් යනවා බෝට් එක ගන්න දැන්. ඉතින් මේ අතර පාර්ලිය සෞඛ්‍ය නේද? කියන්නේ නාගදීපට එනකන් ජක්නවල ජක්නවල ඉඳලා පොඩි එක කොටසකින් පස්සේ මේ මත්තම සෞඛ්‍ය මේ අපිට නිකන් අර බෝට් එක නගින්න කලින් බෝට් එකේ ෆීල් එක දෙනවා. ඒ වගේ සීන් එකක් තියෙනවා. හරි ඉතින් අපි ගිහිල්ලා වැඩි විස්තර පෙන්නන්නම් ඔයගොල්ලන්ට. නාගදීප යන ෆස්ට් ටයිම් මේ මම. අපරාධ කියන්න බෑ ලංකාවේ කොහේ ගියත්. මෙයා කොහේ හරි ගියන් තියෙනවා. මම ගිහිල්ලා නෑ. අද පොය දවසක් කියනවනේ සෙනඟ මාර අඩු ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් පොය දවසට තව ටිකක් පව් වෙනකොට එන්න ඕන. ඒක දෙමේ තරම ලේසි. ඔව් ඒ දෙමේ තරම ලේසි. හරි එහෙනම් අපි බෝට් එකට නැගලා වැඩි ඉස්සරහට. ප්‍රධාන රථගාලෙන් වාහනේ නතර කරලා අපි පුංචි දුරක් ඇවිදගෙන ගියා බෝට්ටුව ගන්න තැනට. හැබැයි අධික හිරු රශ්මිය නිසා ඒ කටයුත්තේ චර්ම ලේසි වුණේ නැහැ. මෙන්න මේ විදිහට පොලි බිඳලා ටිකට් එකක් අරගෙන ඕගොල්ලන්ට බෝට්ටුව තියෙන තැනට යන්න පුළුවන්. හැබැයි සතියන්තයක ගියපු නිසා ටිකක් සෙනග නම් වැඩියෙන් හිටියා. නාගදීපයට යන්න ලෑස්ති වෙලා හිටියා. හැබැයි අපිට දීලා තිබුණ ජීවිතාරක්ෂක කබාගෙන නම් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් මේ බෝට්ටු වල ඉහළ මහලේ මෝටර් සයිකල් ඒ වගේම නාගදීපයට ගෙනියන අනිකුත් බඩු බාහිර ආදී රකගෙන යන්නත් භාවිත කරනවා. නාගදීපය කියලා කියන්නේ පුරාණ ලංකාවේ ජනවර්ග හතරෙන් එකක් වුණ නාග ගෝත්‍රිකයන් වාසය කරපු ප්‍රදේශයක් විදිහට තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. පුරාණ නාගදීපය කියලා කිව්වේ සම්පූර්ණ යාපනයේ අර්ධද්වීපයම තමයි. හැබැයි මේ වෙනකොට ගොඩබිමෙන් කිලෝමීටර් 24ක් දුරින් පිහිටා තිබෙන දිවයිනක් තමයි නාගදීපය විදිහට හඳුන්වන්නේ. Thank you.
ආධිකම සිංහාසනයක් වෙනුවෙන් චුල්ලෝදර මහෝදර නාරජවරු යුදවැදුණු බිම නිසා මේ භූමිය නාගදීපය විදිහට හඳුන්වනවා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ යුද්ධය සමනය කරන්න බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂයේදී බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කරා කියලා බෞද්ධ ජනයා අතර විශ්වාසයක් පවතිනවා. ඉතින් මේ බුදුන් වහන්සේගේ පැමිණීමත් සමග චුල්ලෝදර මහෝදර දිබෑයන් මේ යුද්ධය නවත්තලා මිනි පළඟ බුදුන් වහන්සේට පූජා කරා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. දැනට මෙහි ඇති බෞද්ධ විහාරස්ථානය උතුරු ලංකාවේ සංචාරය කරන හැම කෙනෙක්ගේ පූජාවට පාත්‍ර වූ ස්ථානය. මේ තමයි ඓතිහාසික නාගදීප රජමහා විහාරයේ තිබෙන සුදු බෝධිය. ඉතින් මේ බෝධින් වහන්සේගේ සියලුම පත්‍ර සුදු පැහැදියෙන් දැක ගන්නට පුළුවන්. දැන් යනවා නාගදීපේ වැඳ පුදාගෙන ඊට පස්සේ අපි යනවා මේ ළඟම තියෙන කෝවිල. කෝවිල. ඒ කියන්නේ කොහොමද මේ ඔයාලා බෝට් එකකින් ඇවිල්ලා නවත්තන්නේ නාගදීපේ විහාරය ඉස්සරහා. ඊට පස්සේ ආපහු ඕගලන්ට ආපහු නාගදීපෙන් යන්න බෝට් එක ගන්න වෙන්නේ කෝවිල. කෝවිල ගන්න. එක්සිට් එක කොහොමද තියෙන කෝවිල ළඟ. ඔව්. ඉතින් අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. පැය භාගෙන් භාගට බෝට් තියෙනවා. ඔව් උදේ 8 ඉඳලා 5 වෙනකම් බෝට්ු තියෙනවා. පැය භාගෙට සැරයක් බෝට්ු යනවා. ඔව්. ඉතින් අපිට යනවා. මෙතන ට්‍රේලර් රුපියල් 200යි කියන්නේ අපි පයින් යනවා වටපිටාව සිරිනර බලනවා. හරි. 200ක් දෙන්න තරම් දුරක් නැද්ද මන්දා ඉතින්. ඒක දුරක් තියෙනවා. නාගදීප පුවරු ලිපිය හමුණු නාගපූෂණී අම්මාන් කෝවිල පැරණි Hindu කෝවිල. ඉතින් මේ වන විට යම් ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු මේ කෝවිලේ සිදු කරමින් පවතිනවා. යාපනයට එන Hindu බැතිමතුන් මේ කෝවිල වැඳ පුදා ගන්නටත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම නාගදීපයට පැමිණෙන බෞද්ධ ජනතාවත් මේ කෝවිලට යන්නට අමතක කරන්නේ නැහැ. නාගපූෂණී අම්මාන් කියලා කියන්නේ භුවනේශ්වරී දෙවියන් විදිහට තමයි සඳහන් වෙන්නේ. එම දෙවියන් ශිව දෙවියන්ගේ භාර්යාව වූ පාර්වතී මෑණියන්ගේ ස්වරූපය ගත්ත බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ නාගදීප සංචාරය නිමා වුනේ. නාගදීපේ විතරක් නෙමෙයි. යාපනයේ අර්ධද්වීපයේ සංචාරය කරන ඔයාලට නවතින්න පුළුවන් සංචාරක හෝටල් කීපයක තොරතුරු අපි මේ වීඩියෝ එක අවසානයේ සඳහන් කරනවා.